මේ වෙනකොට නීති විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම ක්‍රමවේදය අනුව මාධ්‍ය සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය වලින් පෙනී සිටින පුළුවන් සිසු දරුවන්ට එතකොට ගිය වසරේදී දැන් මේ 2021 දී මාර්තු මාසේ 21 වෙනිදා පැවතිච්ච නීති විද්‍යාලයට ඇතුළු වීමේ තරඟ විභාගයෙන් ළමුන් 6000කට ආසන්න ප්‍රපන්දාස් ගණනක් මේ විභාගය සඳහා පෙනී සිටියා මේ පිනේ සිටපු ළමයින්ගේ ප්‍රතිඵල පහුගිය දවසකදී නිකුත් වුණා එතකොට ඒ නිකුත් වෙච්ච ප්‍රතිඵල අනුව ඉතාම බරපතල සැක සංකා සහිත අවස්ථාවක් බවට පත් වෙලා තියෙන මේක මොකද ඒ නීති විද්‍යාලයේ පෙනී සිටු සිසුන් 5000 ගණනෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ ප්‍රමාණය 3584යි එතකොට 3584කින් නීති විද්‍යාලයට මම හිතන්නේ ශිෂ්‍යයන් 225ක් නැත්නම් 230ක් වගේ ප්‍රමාණයක් තමයි බඳවගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටපු සිසුන් 3584න් 178ක් විභාගය සමත් වෙලා තියෙන කියන්නේ නීති විද්‍යාලයට ඇතුළත් වෙලා තියෙනවා ඊගාවට සිංහල මාධ්‍යයෙන් පෙනී සිටපු 1619න් ළමයි නීති විද්‍යාලයට ඇතුළු වෙලා තියෙන 19 දෙනයි ඊගාවට ද්‍රවිඩ මාධ්‍යයෙන් නීති විද්‍යාලයට පෙනී සිටින ළමන් 380න් 37 දෙනෙක් පාස් වෙලා තියෙනවා දැන් බලන්නකෝ 380ට 37 දෙනෙක් පාස් වෙනකොට දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටපු සිංහල මාධ්‍යයෙන් පෙනී සිටපු 1619කට 19 දෙනෙක් පාස් වෙන්නේ. එතකොට කොච්චර වැරද්දක්ද මේකේ තියෙන්නේ පැහැදිලිව බැලූ බැල්මට පේනවා මේක ඉතාම සැලසුම් සහගතව කරපු කූට ඇතුළත් කර ගැනීමක් කියලා අපි මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ නීති විද්‍යාලයට අදාළ මං හිතන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට නෙමෙයි මේක අදාළ වෙන්නේ අධිකරණ අමාත්‍යාංශයට මං හිතන්නේ අතුලත් වෙන්නේ මේක ඒ නිසා කරුණාකරලා අපි මේවට මතක් කරනවා මේ පිළිබඳව ක්‍රියාමාර්ගවලට අපිව යොමු වෙන්න ඉස්සෙල්ලා මේ පිළිබඳව කටයුතු කරන්න මොකද පැහැදිලිව ද්‍රවිඩ මාධ්‍යයෙන් පෙනී සිටින්නේ 380යි 380න් 37 දෙනෙක් පාස් වෙනවා 1000 ගණනක් 1600 ඒ කියන්නේ මේ වගේ පස් ගුණයක් පෙනී සිටපු සිංහල ළමුන්ගෙන් පාස් කරලා තියෙන 19 දෙනයි. එතකොට කොච්චර වැරද්දක් තියෙනවද මෙතන? ඒ කියන්නේ එකට 3 පස් ගුණයකින් විතර වැඩි ප්‍රමාණයකින් පාස් වෙලා තියෙනවා දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි. එතකොට එක්ක මේකේ ප්‍රශ්න පත්‍රය පිට වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රශ්න පත්‍රයට අදාළ තියෙන තොරතුරු ටික සම්පූර්ණයෙන් එළියට ගිහිල්ලා තියෙනවා. මේ ඉස්සෙල්ලත් අපිට මතකයි හකීම් ඇමතිවරයා ඉන්න කාලය තුලදී එතුමා ඇමතිවරයා ඉන්න කාලය තුලදී මේ වගේම සිද්ධියක් වුණා. ඒ නිසා මේ උනේ දැන් දෙවෙනි තැනට උනේ වර්තමානයේ ඉන්නේ අධිකරණ ඇමතිවරයා අලි සබ්රි මහත්මයා. එතුමා අන්තවාදියෙක් කියලා අපි විශේෂයෙන් මතක් කළා. එදා මොකද එතුමාට අපි කිව්වා එක රටක එක නීතියක් ගේන්න කියලා. ඒ නීතියක් ගේන්න කියලා කිව්වහම එතුමා කිව්වේ අපි කිව්වේ මේ රටේ මුස්ලිම් නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියත් එක්ක ගැටෙනවා. එතකොට විවාහ නීති ගත්තාම ඊගාවට ළමා අපචාර නීති ගත්තාම ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියත් එක්ක ගැටෙනවා. ඒ නිසා ඒකට දෙමළ මුස්ලිම් වීම නිසා මුස්ලිම් ජනතාවට සුවිශේෂී වරප්‍රසාද ප්‍රමාණයක් රටක හිමි වෙනවා නම් ඒක ඒක ජාතිවාදයක්. ඒ නිසා ඒක රටක එහෙම වෙන්න බෑ. එතකොට ඒ නීතිය හැල්ලුවට ලක් වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. එතකොට දැන් අලිස්සබ්රි මහත්මයා වර්තමානයේදී අන්තවාදී විදියට මත ප්‍රකාශ කරපු අලිස්සබ්රි මහත්මයා වර්තමාන අධිකරණ ඇමතිවරයා ඉන්න කාලය තුලදී නීති විද්‍යාලයේදී අද එදා හකීම් මහත්තයා අධිකරණ ඇමතිවරයා ඉන්න කාලය තුලදී සිදුවෙච්ච සිදුවීමට වඩා බරපතල විදියට මෙවර මේ නීති විද්‍යාල ප්‍රවේශයේදී ඉතාම අන්තවාදී වැඩපිළිවෙලක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේක ඉතාම බරපතලයි. දැන් මේක සැලසුම් සහගතව අපිට එක පැත්තකින් කියන්න පුළුවන් සැලසුම් සහගතව අනාගතයේ මේ රටේ නීති නීතිය වෙනුවෙන් පෙනී සිටින සිංහලව අඩු කරාට පස්සේ වැඩි ප්‍රමාණයක් දෙමළ මාධ්‍යෙන් මුස්ලිම් සමහරලාට ළමයි සමහරලාට මේ ටික බැලුවොත් එහෙම මේ දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටපු වැඩිම ප්‍රමාණයක් මුස්ලිම් ළමයි වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට සැලසුම් සහගතව නම් මේ රටේ වැඩපිළිවෙලක් කරන්නේ අපිට හිතන අනාගතයේ අන්තවාදී නීතිඥවරු මේ රටේ බිහි වෙයිදි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඊගාට අනිත් එක තමයි දැන් මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටපු සිසුන් 3000 ගානෙන් 178ක් පාස් වෙලා තියෙනවා. එතකොට 3000 ගානේ ඇතුළත ඉන්නවා දෙමළ මුස්ලිම් සහ සිංහල කියන ළමයිත් ඉන්න මේකේ. එතකොට ඒකෙනුත් 178ක් පාස් වෙලා තියෙනවා. මේකත් අපි කියනවා සමීක්ෂණයක් කරන්න. සමහරවල්ලාට මේක දිහා බැලුවොත් එහෙම මේක ඇතුළත තියෙන මේ මුස්ලිම් ළමයි විදියට අපිට හිතනවා 178 ඇතුළත වැඩි ප්‍රමාණයක් ඉන්නේ මුස්ලිම් කියලා. ඒ නිසා මේවා තමයි අන්තවාදී වැඩපිළිවෙල. ඒ නිසා අපි දන්නවා දැන් පහුගිය කාලය තුළදී අපි ඒකට මොකක් කියන්නේ නැහැ. ගුරු වර්ජනයක් තුර මේ රටේ. ඒ ගුරු වර්ජනයේ තියෙන වෙලාවේදී කිසිම ගුරුවරයෙක්
පාසල් අධ්‍යාපනය ලබා දීම සඳහා ඉන්ටර්නෙට් අන්තර්ජාලය හරහා කටයුතු කරේ නැහැ. හැබැයි එමන් වක්මානු මොකද සමස්තයක් විදියට සමස්ත ගුරු සංගමයක් විදියට ගත්ත තීන්දුවක් යාපනයේ ප්‍රදේශයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල මේවා ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ ළමයි දිගන්නුවා. එතකොට දැන් දැන් මේ 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 දැන් ඒ ළමයි මේ ළමයි පෙනී සිටින්නේ ශිෂ්‍යත්ව විභාගය ගත්තාම එකම විභාගයකට එකම ප්‍රේපර් එකට. ඊගාවට උසස් පෙළ සාමාන්‍ය පෙළ ගත්තාම ඒ පෙනී සිටින්නෙත් එකම ප්‍රශ්න පත්‍රයකට. උසස් පෙළ ගත්තාම පෙනී සිටින්නෙ එකම ප්‍රශ්න පත්‍රයකට. ඒතකොට ඒගොල්ලන්ට වෙනම හැන්දකින් බෙදලා අපිට වෙනම හැන්දකින් බෙදලා තියෙන නිසා මේවා රටක නොවිය යුතු කාරණා. මේවා තමයි ජාතිවාදයක් ඇති වෙලා ජාතිවාදී ගැටුම් ඇතිවීමට මූලිකම වෙන කාරණා.